Srilanka cricket ayatane naval sabhapati varaya lesa Tilanka Sumathipala mahata ada theri patfuna. Idiri wasara deka sandaha Srilanka cricket ayatanayata niradharin thora pat karaganime chanda vimasimada pavathune Kolamba krida amatyanshe shravanagareedi. Srilanka cricket ayatana nilavarane pavathi krida amatyanshe avata adudasana sitama dadi arakshawak yodwa thibuna. Niladharin 27 denek thora pat karaganime wenuwen krida sangam asu 4ak niyojane karamin suduskam laba siti chandadayakayan sankhyawa 145. මෙවර සභාපති තනතුර සඳහා නම යෝජන හතරක් ඉදිරිපත් වී තිබුණා. එතරින් ජයන්ත ධර්මදාස සහ සුමිත් පෙරේරා යන මහතුරුන් අවසන් මොහොතේ තම නම යෝජනා ඉවත් කරගත් අතර නිශාත් රණතුංග මහතා අභිභවමින් ක්‍රිකට් ආයතන සභාපතිවරයා ලෙස තේරීපත් වුනේ තිලංග සුමිත්පාල මහතායි. මොහන්ද සිල්වා සහ හිරන්ත පෙරේරා යන මහතුරුන් ලේකම් තනතුරට තරඟ වැදුණා. කෙසේ වෙතත් අද දිනේදී හිරන්ත පෙරේරා මහතා නම යෝජනා ඉවත් කර ගැනීම හේතුවෙන් මොහන්ද සිල්වා මහතා ක්‍රිකට් ආයතන ලේකම් ලෙස තේරීපත් වුනේ තරඟයේ. බණ්ඩාගාරික තනතුර සඳහා පැවති තරඟයෙන් ඊස්ට්මන් නාරංගුඩ මහතා පරාජය කරන්නට ශම්මි සිල්වා මහතා සමත් වුණා. ක්‍රිකට් ආයතනයේ නව උපසභාපතිවරු ලෙස ජයන්ත ධර්මදාස සහ කේ මතිවරණ යන මහතුරුන් තේරීපත් වුනේ අර්ජුන රණතුංග සහ අසංග සෙනෙවිරත්න යන මහතුරුන් පරාජය කරමින්. නව උපලේකම් ලෙස රවීන් වික්‍රමරත්න මහතා සහ උපබණ්ඩාගාරික ලෙස ලලිත රඹුකල්ල මහතා වැඩිචන්දියෙන් තේරීපත් වුණා. මේට අමතරව අනුග්‍රාහක කමිටුව, තරඟ සංචාර සංවිධාන කමිටුව, තරඟාවල කමිටුව සහ වෙනසුරු කමිටුවට නිලධාරීන් 5 දෙනා බැගින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත්ුණේ අද පස්වරුවේ. අද තේරීපත් වූ නව නිලධාරි මඩුල්ලේ දුරකාලය ඉදිරි වසර දෙක සඳහා බලපෑවත් වෙනවා. නිලවරණයෙන් අනතුරුව නව සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණයක්. නිලවරණය අවසන් අපි එක පවුලක් හැටියට අපිට ඡන්දය දුන් නොදුන් සියලු දෙනා එකතු කරගෙන සමස්ත ක්‍රීඩාව දියුණුව සඳහා වැඩ කරන්න පොරොන්දු වෙනවා. ඒ වගේම අපි ක්‍රිකට් පාලක මණ්ඩලීය ව්‍යවස්ථාව ක්‍රීඩා නීතියට සමගාමීව පැහැදිලි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. පාලක මණ්ඩලයේ ව්‍යුහයත් ප්‍රතිව්‍යුහගත කරලා අපේ වගකීම ක්‍රිකට් පාලක මණ්ඩලය තුලින් ලංකාවේ ක්‍රිකට් ඉහළම තලයට ගේන්න. ක්‍රිකට් නිලවරණයෙන් පරාජයට පත් වූ නිශාන්ත රණතුංග සහ අමාත්‍ය අර්ජුන රණතුංග යන මහතුරුන්ද මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. මේ පළවෙනි පාර නෙමෙයි දෙවෙනි පාර. මන්ත්‍රීවරයෙක් හැටියට ඕන දනගීම මට දින දෙයි. හැබැයි ක්‍රිකට් නිලවරණේ උපසභාපති කෙනෙක් හැටියටත් දිනන්න බෑ මේ ව්‍යාපාරික මාෆියා. දැන් අද නැවතවරක් ඇවිල්ලා තියෙන්නේ ඒ කට්ටියම තමයි. ඉතින් මම සුබපතන ආපු කණ්ඩායමට එකම දේ අපි බලාගෙන ඉන්නවා කවුරු හරි වැරදි වැඩ කරොත්. මුලින් ඉඳලම මම කිව්වා අධ්‍යක්ෂ ජෙනරල්වරයා මේක විනාශ කරා. එයා වෙනුවෙන් අපි ඉදිරියේදී තීරණ ගන්න සිද්ධ වෙනවා. මොකද කොලේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න බැරි අධ්‍යක්ෂ ජෙනරල්වලේ. ක්‍රිකට් පාලක මණ්ඩලය ඡන්ද පැවැත්වෙන එක තරම් අමාරු කාර්යයක් කිසිම රාජ්‍ය සේවකයෙකුට මං හිතන්නේ මූණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. කිසියම් අඩුපාඩු තිබුණා ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා කැපවීමකින් ඒක කරා. නිලධාරීන්ට දොස් කියනට වඩා ඉදිරියේදී ක්‍රීඩාවත් ක්‍රීඩා මාත්‍යංශයටත් අවශ්‍ය සහයෝගය දීලා මේ කටයුතු ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. උන් කරගෙන යන හොඳ දේවල් වලට සහයෝගය දීලා වැරදි දේවල් කරනවා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අනිත් කණ්ඩායම හුඟක් බලාපොරොත්තු දුන්න සමාජිකත්වයට ඒ දුන්න පොරොන්දු ඉටි කරනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන අපි අවධානය යොමු කරනවා. නිලවරණයේ පැවැත්වීමේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් KDS වන් චන්ද්‍ර මහතා නීත්‍යානුකූලව කටයුතු නොකළ බවට එළවන චෝදනාවලට ක්‍රීඩා අමාත්‍ය දයසිරි ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නා. රුවන් චන්ද්‍ර මහත්මයා කියන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට මගේ අමාත්‍යංශය වැඩ කරන නිලධාරි. ඔහුව පත් කරේ මේ මැතිවරණය ක්‍රියාත්මක කරන බලධාරිය විදිහට. ඔහු ගත්ත හැම තීන්දුවක්ම ගත්තේ මගෙන් විමසලා කිසිම වෙලාවක ඔහු තනි තීන්දුව ගත්තේ නැහැ. රුවන් චන්ද්‍ර මහත්තයාට බයින්න අයිතියක් නැහැ ඔවුන්ට. බයිනෝ නම් බයින්න තියෙන්නේ වහෙන්වරෝ කියන්නේ නැතුව දයසිරි ජයසේකරට කවුරු හරි ඇඟිලි දික් කරොත් මල්ලඟ තියෙනවා ඕන දෙයක් නිවැරදිව අපි කරයි කියන කාරණේ ඔප්පු කරන්න පුළුවන් සියලු සාධක තියාගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. නිලවරණයේ පැවැත්වීමේදී අපක්ෂපාතීව කටයුතු කිරීමට හැකි වුණේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. නෑ අන්තිම හරියේ මට දේශපාලන බලපෑම් මට නෙමෙයි මටත් තිබුණා හැම කෙනාටම තිබුණා. ඉතින් ඒක නැහැ කියන්න බෑ. මම කියන්න කැමති අධිකාරු ජනාධිපතිතුමා කිසිම ආකාරයේ බලපෑමක් මේ නිලවරණයට කරේ නැහැ කියන එක විතරක් මම බොහොම ගෞරවයක් ඇතුව කියනවා. සාමාන්‍යයෙන් කරන්නේ එහෙමනේ ජනාධිපතිවරුනි. ඒ මට බලපෑම් පිළිබඳව මම වෙනම කතා කරන්න. මෙතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සුපරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්නට රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හිරු ස්පෝර්ට්ස් කෝණ වෙත පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රතිව්‍යුහගත කිරීම සහ ව්‍යවස්ථා සංශෝධනයේ මෙම මණ්ඩලයට පැවරෙන ප්‍රධාන කාර්යයන් බවයි. එවෙන්ම ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනයද මෙම සුපරීක්ෂණ මණ්ඩලය යටතේ සිදු කෙරෙනු ඇති. මෙම නව මණ්ඩලයට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකු සහ රජයේ නියෝජිතයන් තිදෙනෙකු ඇතුළත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජිත සුපරීක්ෂණ මණ්ඩලය පිළිබඳව මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දැනුවත් කර ඇති බවයි. මුද්‍රාජවල තෙල්ගබඩා සංකේණයට ඉන්ධන සපයන නලයෙන් සිදු වූ තෙල් කාන්දුවට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගබඩා පරයන්තේ නිලධාරීන් බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය චෝදනා කරනවා. අද දිනේ තෙල් කාන්දුව සිදු වූ ප්‍රදේශයාවට සිදු කළ විමර්ශන කටයුතුවලින් අනතුරුව ඔවුන් මෙම අදහස් පළ කළා.
Pasugi dina kihipe purama tel kandu siduna dikovita tal diwata pradeshi siduweti parisara hani pilibandawa nirikshane kirimata ada samudriya parisara arakshana adhikariya niladharin pirisak ehi paminiya. Tel kandu nisa boho jaiva kotas walata hani siduwi athi bawata ehidi oun penma dunna. Dan me wenakota ape parisara hani tawat hondara penimin pawathina mokada kadulana gas meremin pawathina athara meke sulang disara viruddhichave thiyena pradeshi tawat tel tatwita wedi pashen me wedi tempat wela thiyena 100% pirisik kirim karata apita karima apahasui idiyata ena hani washin me tawa gas Sekolah Negeri masih dengan peluang, ini wakil Menteri Kerjaan Menteri Adikarya kini peluang khususnya Desia Dewan Karmi katakan hani tawan balapan lagi. Minta tuh orang tuh dekat tuh nak kena kang tiada peluang nyata tak terpatah. Kalau pun awat sedih ya ti telkandu itu warga kebudayaan pilih bandar budi. Mehdi Samudri ya parasara arakshana adikarya samanya adikari beri ada haspala kala. Mehi wakil samun daerahnya na Sri Lanka kani tel gabala pariante ini dari saya adalah wakil itu ini dari. Nah wasana wan sedih tapi mehi wasana kore ya lagi tiada kapai minta amat adu tak terkati nama. Namun mehi di wajah parasara hani adu kerjaan kata siron kiamag senhawa yang mudulah ayat dekat Gani masalah, dada benda kayak kerajaan nawasih ulatin namanya itu abdi kari hara. Esan nawasih muli ke kiamar kosin apin anaduhor niat mereka kiamar gan mewasta aweti nawasih muli ke kiamar kerajaan ini pautin. Meyatra iye dini tel toko gabada parayan tasa magame sabhapati wara asidu kala prakashi ak pili bandu, pradesha wasin siye biro dehe palakala. Api kawa dawat padesi wasin te ewagi tel liwat karan ki anet ne, e tel legolon tiang in nekat niti biro di eka raja sampat, api dewa miladi geni mak karan nat kohomot no be, egolon tin honda mede teme tel apa hu ayat ni tel abadi ne. Kau duna te mahate kata haru bide wera di, egolon tama apa desi dun ne tel ganda ki eren etang api tel gan ne, api gawa ne ni kapat. Tel kandu ni sa pradesha sidu eti arbu dehe pili Bandu saya beli mete, sancara ke sangwardena ha, Kristiani agama kartu itu pilih bandu amati, John Amartongga mahatad, adu tal diawat takalapu provinsi itu peminia. Provinsi wasin wisin ekkan lada tel pilih bandu, media amati variasi ada haspal kala. Emi nisungge manusia ngah kian ada, parisere binasa enneti enne, arak raka gatara, tauhi yakari enno neka tukar ber. Tiene gatara ganne kene me. Mehdi Pradesha Wasin Taman Ekatukala Tel Toga Anavasara Ewa Dai Amathivaryagen Prashna Kara Sitiya. Tel Ekatu Karanne Me Parisare Walakwa Ganna Kramayata. Mokada Ape Kara Parisara Meka Thama Navy Ekunu Kara Vegen Kara Ganna Thama Keruwe. Rajya Deepola Na Lewa Wenna. Ayina Tel Atasila Ganna Thama. Ee Meka Disiduwa. E Bayenda Pa E Kara Wenna. Yuwa Wenna Apita Podi Asadharana Yak Dakini Kere. E Bayenda Pa E. Ne Ne. Ape Ekatu Mariyame Thama. Ee Ekatu Karanne. Demetagodi Pudgaleku Paharagani Misidhiya Sambandhayen Chodana Elleve Sidina Parlamentu Mantri Hirunika Premachandrata Erahiwa Metek Neethiya Kriyathmaka Nokirima Gatalu Sahagata Bawa Jathika Nidahas Peramune Nayaka Vimal Weerawansha Mahata Pawasanawa Kottawa Pradeshiye Pawathi Jana Hamuwakata Ekkumin Ohome Bawa Sandahan Kala Dan kini polis polis itu awal niatnya hari agen terlihat tuh kan, wajah sepan atau begini. Udah mau kalau begini, ada hidup di kamar meti ni. Jadi apa alen surat itu dikar? Anu ke pabul dara polis itu nona. Yang tuh kan jadi sesuatu di kira nabi ini suruh. Tuh di tiap hari yang orang defender ya, khati yang orang game orang, game orang kara ya, dan lagi orang biasa udah. Anu orang nadua, jadi apa ini tuh? Yang apa alen ya mana ini hidup di kamar sih nadua sih. Dan kok niatnya? Dan nikah kita nona meti meti ini mandiri tuh meti. Itu malah ke wahana yang kerana, orang anu ke Paul lara orang bisa dan, cuti tiap hari ke negeri lah, taman ke kahal yang negeri lah, prasasta jalan lah, polisi apa kata ni hiji pati ke upah desa bisa dan ada, abdulan pun akan negeri lah, ne? Wahana itu tiru nikah lagi, gila tiinnya tiru nikah lagi, arak seniyo, kena lah tiinnya tiru nikah lagi, kahal ya lagi. Polisi ni hiji pati ke yang anu apa kata kerana ni je, polisi hari bapa, polis mar de perkara ni ke tuhutta bapa. Ekatnya prasasta ni polisi tuhutta bapa, hebei. Mahindra ada baksa jalan di waktu macam kayak ini, kahani hari muka kari ni kan? Udah kata hamalah hari warda kahum nanti kan? Agaknya ni kan hari betul tu, niji beti ubah jenis neta, wahal, dateng apa katanya? ඉස්සර හිටපු චණ්ඩියන්ගේ චණ්ඩිය ගැන වික්‍රම් බාහු කරුණාරත්න මහතා කියනවා. ඒ කවුද කියලා දැනගනිමු රටවට කර බැඳත් කටවට කර බැඳින්න බැරි වැට නැති කටේ. ද
දැන් ඉතින් අපි සුදුයන් නැහැ නේ දැන් ඩිෆෙන්ඩර් ජනතාවකින් අහන්න ඒ ආපාලනේ මොකද කියලා මේ එලිපිට පේනවනේ මුළු අලුතෙන් කියන්නේ මම කියන්න දෙයක් නැහැ විත්තිකාරෝ පස් දෙනෙක් අරන් ගියා එක්කෙනෙක් ගින්නේ නැහැ ඩිෆෙන්ඩර් රතේ മന്ത്രിතුමියගේ පැහැරගත්ත ආරක්ෂකයන් മന്ത്രിතුමියගේ පාර දුන්නාය කියන කාර්යාලයේ മന്ത്രിතුමියගේ හැබැයි മന്ത്രിතුමියට කිසිම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ മന്ത്രിතුමිය නීතියට උඩින් සබා ගැනීම යහපාලනේද කියන ප්‍රශ්නේ අපිට මේ ආණ්ඩුවෙන් අහන්න සිද්ධ වෙනවා ඩිෆෙන්ඩර් වෙනවා වගේම වුණත් නොකර ඉන්න තිබුණා ඒගොල්ලෝ දහම් පාසල්ක ඉගෙනගෙන රටේ නීතියට කිසියම් ගෞරවයක් ඇතුව කටයුතු කරමුද മന്ത്രി වරප්‍රසාද හෝ වෙන කවර බලයක් පාවිච්චි කළා කවුරු හරි කළු ඩිෆෙන්ඩර් වලින් ඇවිල්ලා සාමාන්‍ය තරුණයෙක්ව පැහැරගෙන යනවා නම් ඒක සම්පූර්ණ වැරදි ඒක යහපාලනේ නෙමෙයි සුදු වෑන් වෙනුවට දැන් කළු වාහන තමයි එන්නේ හැබැයි ඒ වගේ ඒවට අදාළ අයව අත්අඩංගුවට ගන්නෙ අලුත් එක බල්ලා ගන්නේ බූරිච්චේ කරලා හිරුනිකා නැමැති සිඟිති චූන් එක අපිට කියන්න තියෙන්නේ මිනිසුන්ගේ ඇඳවල් උඩ යන ප්‍රශ්න විසඳන්න නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නේ ඒ නිසා පිස්සු බල්ලන් වගේම පිස්සු බැල්ලියන් බැඳ තැබීමත් මං හිතනවා රටකට අවශ්‍යයි කියලා දැන් බාර කාවුද්ගලයා කියනවා ඔහු අරන් ගියේ හිරුනිකා ප්‍රේමචන්ද ළඟට කියලා. ඉතින් එහෙම දෙයක් සිද්ධ වුණා නම් ඇය මේකට සම්බන්ධයි නම් ඒක නිවැරදි විදියට පොලිසිය විසින් පැහැදිලිව වාර්තා කළ යුතු නීතිපතිවරයා. අපි නීතිපතිවරයාට කියන්නේ කිසිම දේශපාලන බලපෑමක් උඩ වැරදි තීරණයක් නොගත යුතුයි. හිරුනිකාද නැත්නම් වෙන මිනිහෙක්ද කියන කාරණාව උඩ මන්ත්‍රීවරයෙක්ද කියන කාරණාව උඩ නීතිය වෙනස් විය යුතු නැහැ. හිරුනිකාට එක නීතියකුයි තව කෙනෙකුට තව නීතියකුයි ක්‍රියාත්මක වෙන්න බෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ මිනිස්සු පැහැරගෙන යනවා සුදු වෑන් සංස්කෘතිය මේවා ගැන කතා කළා ඒක එපා කියලා ආපු උන්දලත් ඉතින් ඒවම කරනවා නම් ඉතින් අර ජනාධිපතිතුමා කිව්වා වගේ මුන්ට මඩු වලින් තලන්න පූලාන් දේවිලා මේ රටට අවශ්‍ය නැහැ. මේ රටේ ප්‍රශ්න විසඳන්න වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. පස්සේ ඇවිල්ලා එල්ලිච්ච බොහෝ අය තාම මේ පරිවර්තනයේ බරපතලකම ගැන අවබෝධයක් නැහැ. දැන් මේ යහපාලන රජෙත් අපි දැක්කා ඊයේ පෙරදා ඩිෆෙන්ඩර් රටේ ගෙනහිලා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ කට්ටියක් කට්ටිය උස්සගෙන ගියා. ඒතුමියත් දැන් නීතිය වල් වද්දවාගෙන යනවා. මේක හිරුනිකාගේ ඩිෆෙන්ඩර් රටේ කියලාම තමයි ඒක ඔප්පු වෙලා තියෙන්නේ. ඒකෝට එහෙම දෙයක් වෙලා තියෙනවා නම් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්න ඕනෙමයි. දඬුවම නිසිය ආකාරවම ලැබිය යුතු වෙනවා හිරුනිකා කියලා නීතිය වෙනස් විය යුතු නැත මැති අමතුරුන්ට වෙන නීතියකෝ മന്ത്രി වරුන්ට වෙන නීතියකෝ එහෙම බෑ තුමගේ පියා භාරත ලක්ෂ්මණ යා චණ්ඩීගේ චණ්ඩී තුමත් එක එක ආරවුල් ඇතුණා මෙන්න මේ අධ්‍යයනගෙන ඒවා විසඳන සිරිතක් තියුණා එයාගේ දියණියක් ජගන් මාතාව වගේ චණ්ඩින්ට විසඳුම් දෙන්න යනවාද කියලා සැකයක් තියෙනවා